අපි අවධානය යොමු කරමු මව්බිම් පුවත්පතට. ගණේෂා පුරුෂ කේශ වර්ධන හෙයර් ඔයිල් පහසුවෙන් ඉක්මනින් අතිරසවත් මස්කරියක්. මස්සට මස්ට් මාතර ෆ්‍රීලන් මස්කරි. ආන්දෝලනාත්මක අපරාධ ගොනු රසක් එළියට කියලාද වාර්තා කර තිබෙනවා ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයකින්. තොරතුරු වාර්තා කරන්නේ අනුරාධා හේරත් මව්බිම් පුවත්පත වෙනුවෙන්. පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් කුප්‍රකට මේ මහ බැංකු වංචාව, ඒ වගේම සිරිලිය ගිනුම් අනීතික එපෙයිම් ඇතුළු අපරාධ පරීක්ෂණයට බාර දී තිබූ මහ පරිමාණ වංචා දූෂණ වලට අදාළ පැමිණිලි විමර්ශනය කිරීම කඩිනමින් ආරම්භ කිරීමට රජය සූදානම් වෙනවා. දැනට නතර වී ඇති වංචා දූෂණ වලට අදාළ ලිපිගොනු විශාල සංඛ්‍යාවක් ඇති අතර ඊට අදාළ නඩු කටයුතු විභාග කිරීම ඒ අනුව රජය විසින් සිදු කිරීම නියමිතයි කියලා තමයි වාර්තා කරන්නේ. විශේෂයෙන්ම කුප්‍රකට මහ බැංකු බැඳුම් කර වංචාව සිරිලිය ගිරුන්ම හැරුණකොට මාධ්‍යවේදීන් ඝාතනය සහ පැහැර ගැනීම වලට අදාළ නඩු මෙන්ම තාජුඩීන් ඝාතනය ඇතුළු මහත් ආන්දෝලනයට තුඩු දුන් කරුණු කිහිපයක් කඩිනමින් විමර්ශනය කිරීමට ඒ අනුව කටයුතු යොදා තිබෙනවා කියලා තමයි අද වාර්තා කරන්නේ මව්බිම් පුවත්පත. ඒත් එක්කම අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරෝතින් දිවයින පුවත්පත වාර්තා කරලා තිබෙනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්. පාස්කු ඝාතන විමර්ශන ශානිට නෝමන් පල්හිවඩන සමගින් හේමන්ත රම්දුන තමයි තොරතුරු වාර්තා කරන්නේ දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කර තිබෙනවා මේ පාස්කු ඝාතන විමර්ශන සම්බන්ධයෙන්. මධ්‍යම අපරාධ බුද්ධි විශ්ලේෂණ කාර්යාංශයේ නව අධ්‍යක්ෂවරයා ලෙස තමයි ඔහු පත්ුනේ. පත්තු හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසකර මහතාගේ යටතට පත් කර තිබෙනවා කියලා තමයි වාර්තා කරන්නේ. ඔහුගේ ප්‍රධානත්වයෙන් පාස්කු ප්‍රහාර විමර්ශන ඇතුළු පසුගිය කාල සීමාවේ දේශපාලන බලපෑම් මත යටගැසූ අපරාධ ගණනාවක විමර්ශන නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා කියලත් අද වාර්තා කරනවා. පාස්කු ප්‍රහාර සිද්ධියට අමතරව ලසන්ත වික්‍රමතුංග සහ තාජුඩීන් ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් තෙක්නෙලිගොඩ අතුරුදන් කිරීම, දෙමළ ශිෂ්‍ය නිකොලස් දෙනකෝ පැහැරගෙන ගොස් කප්පම් ලබාගෙන ඔවුන් අතුරුදන් කිරීම, මිග්යානා ගනුදෙනුව, මහ බැංකු බැඳුම් කර සිද්ධිය ඇතුළු තවත් අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් නැවත විමර්ශන කිරීමට නියමිතයි කියලා තමයි අද වාර්තා කරන්නේ. මේ විදිහට යම් යම් තැන්වල පරීක්ෂණ කටයුතු හරියට වෙලා නැත්තේ ඇයි? වෙලා නැත්තම් මේවා නැවත ආරම්භ කිරීම සිද්ධ කරනවා කියලා තමයි කියන්නේ. වර්තමාන ආණ්ඩුව එහෙම නැත්තම් ජනාධිපතිවරයා බලයට පත්වන්නට කලින් දේශපාලන වේදිකාවල ලබා දුන් පොරොන්දුත් තිබෙනවා යම් යම් පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන්, විශේෂයෙන්ම මහ බැංකුව බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්. ඒ නිසා ඒ සියලු දේවල් වලට යුක්තිය සාධාරණත්වය අනිවාර්යෙන් මේ රට තුළ ඉටු විය යුතුයි. මීට පෙර අපට මතකයි 2019 69 ලක්ෂයක් ගත ජනාධිපතිවරයෙක් බිහිකරා ගෝඨාභය රාජපක්ෂ පුළුවන් තරම් වේදිකාවල පතුරු ගැහුවේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට දඩුවම් දෙනවා. පාස්කු ප්‍රහාරයේ බින්දිතින්ට සාධාරණ ඉටු කරනවා කියන කාරණය අන්තිමේදී අවුරුදු දෙකක් යනකොට රෙදි බෑග් දෙයක් අරන් පැනලා යනකම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසි කෙනෙක් ගැන හොයන්න උනන්දුවක් තිබ්බේ නැහැ. නමුත් වර්තමාන ආණ්ඩුව දෙස බලාගෙන ඉන්නවා මේ සියලු පරීක්ෂණ කටයුතු සිද්ධ කරලා මේවාට වැරදිකරුවන්ට දඩුවම් ලබා දීම අනිවාර්යෙන් සිද්ධ විය යුතුයි. බැඳුම් කර වංචාවද, ඒ වංචාවට සම්බන්ධුනේ කවුද, ඒ වංචා කරපු කට්ටිය ආරක්ෂා කරේ කවුද, මේ සියල්ල සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය විය යුතුයි. ඊටත් එහා ගිහිල්ලා මේ සියලු කාරණා සම්බන්ධයෙන් යුක්තිය ඉටු විය යුතුයි කියන දේත් මතක් කරනවා, සහ යුක්තිය ඉටු කරනතුරු මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා කියන දේත් මතක් කරනවා.